. සම සම්බුදු සරණයි සුපින් වත්වෝ බැහැම දෙෙනාටම. සදැහැවත් නේ දුර්ලබත්වයෙන් ලබාගත්තා වූ මෙතුම් මනුෂ්්‍ර ජීවිතය, යපත්ව සාර්ථකව ගත කරන්නට ඔබ හැමදිනාට ම මගකයා දෙමින් බෞතයා රුපවාහිනේ නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම සදැවත් ඔබගේ හිත සූ පිණි සවිකාශනය කරන සසරින් නිවනට සද්ධර්මදේශනා මාලාවේ, අදට නීීමමිත දයකත්ව සද්ධර්මදේශනව සමාරම්භ කරමින් ලෝපුරා විසරවාහරිණටයි සෝදානම්පන්නේ. ැවනේ සුපුරදු පරිදි දශාව පාත්වන්නට අදත් බෞද්ධයාරපවාහින ැදිරි පරිස්ත්‍රයට වැඩම කරන්නට යදනු. කහපොල ශ්‍රේසදධර්මාරාම මහා විහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමේ යන ඔබේ මහා විහාරාදීපති කම්මට්ටානා චාර් පූජනයේ තපෝවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අභිහම දෙනාමෙක්ව සඇල්ලන්ට ප්‍රථමව සාධනාද පෞතුමින් නමස්කාරපූරකව දම් සභාමන්ට පේට පිළිගනිමෝ. අවස්සරයි අපේ හාමත්‍රරෝනේ සාධෝ සාතෝ. සාෝ සදැවතුනේ මෙවුතු වූ සද්ධර්ම දේශනාව සඳහා අද සැදැහැති දායකත්වය ගැනමෙන් කටයුතු කරන්නේ ස්ට්‍රලියාවේ මෙල්බන්නුවර පදිංච්‍රි ගයත්‍රී නිරෝධ කරුණා තිික මහත්මියත් එවගේම සිසාරා අරුමත් පෙරම මාත්මියත් රුෂදී සහ නැතුලි ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් පිරිසවිසෙන්. සමන්තා චක්කවාලේ සු අට්‍රා ගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්සේ සුනන්තුූ සද්ගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදංතා නස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්්දස්සේ සද්ධා. බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නී. මෙම ධර්මදාාන මේය පින්කම සිදකරන්නේ ස්ටේලියාවේ මෙල්බන් නුවර පදිංචි ගයත්‍රී නිරෝධ කරුණාත්තිලක සිසාරාරුමක් පෙරුම රුස්සදී සහන් නෙතුලි දියනයන් විසින්. එවගේ මෙම කුසල් බලයෙන් දෙ පර්ශයමී ගේශිල් ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ක වෙෙත්තුවවා නිවන් සොල බෙත්වා කියල පාර්ථනා කරනවා සියලි සියලු දෙවි දේවතාවුන්ටත් මේ පින් අනුමෝදන් මෙත්තා කෙල පාර්ථනා කරනවා රට දැවෙනුවෙන් දියපිදූ සියල රාණ විරුවන්ට මේ පින් අනුමෝදන් වේවා පවුලෙශියලු දෙනාටාත් මේ කුසල් බලෙන් නිරෝගි සවයිල බේවා කෙල පාර්ථනා කරනවා. මෙම ධර්මදානය දේශනා කරන දේශකෑණන් වහන්සේටත් ප්‍රාර්ථනා අ බෝධියකින් නිියුවන් අවබෝධයවා කල ප්‍රාර්ථනා කරනවා.මයි විශ්ෂයට දිනට උපන්දිනයේ දී ඇති ගයාාත්‍රය නිරෝධ කරුණාත්තිලක්ක. පින් බලෙන් සසලු දුකින් මිදී නිර්වාණා උබෝධය වේවා පති පාර්ථනා කරනවා උතුම් ප්‍රාර්ථනාවන් කීපයක් සිත්තුල රඳ වගෙන මෙලෝකයේ ශ්‍රේෂ්චතම පින්කම ට දායිකට්ටයක් ගත්තා ය ධර්මදාානම පින්කම අපි ධර්මදානම පින්කම් දිර්ග කාලයක් තිි්‍ය සිද්ධ කරනවා ධර්මදේශනා මේ පින්කම් ු ලෝක සත්‍යයාගේ යහපත පිණිස සලු ලෝක සත්‍යයාගේ අභිහෘ්දිය පිණිස දියුණුව පිස සැනසිල්ල පිණිසඒ තතාගතයන් වහන්සේගේ ශ්‍රීමෝකයෙන් දේශනා කරවදාල ඒ උතුම් මග නිර්වාණ මාර්ගය විසුද්ධි මාර්ගය ඔස්සේ එ නිවන අවබෝධ කරන ආකාරය අපි පැහැදිලි කර දැ අපි දේශනා කරන්නේ මක්ගම් මංග ඥාන දර්ශන විශුද්දිය. පිරිසිදුවීම් හතරක් මිට කලින් දේශනා කරලා තියන. හොඳටම පිරිසිදුවීම. පළමේෙන්ම සීරය. හොඳට පිරිසිදුවීම. දෙවෙෙනක චිත්ත විශුද්ධිය සිත බොහොමත්ම පිරිසිදුව නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. තදාංග වශයෙන් විෂ්කම්බන වශයෙන් නීවර්ණ ක්‍රියාත්මක වෙන්නේ ඒචිත විුද් දිට්ටි විසුද්ධියයේදී අපි කොටස් වලට කැඩුව වෙන්කර විවිධාකාරයට. කොටස් දාස්ගානකට වෙන්කරත් අපි අවබෝද්ධය සඳහා දෙශය එකක් වෙන්කර ගත්තා. එ දෙශය එක පරීක්ෂා කරල බැලීම භහාවනා. එ භහාවනවත්තුලින් කරුණු දෙශය එක අපි පරීක්ෂා කළ බැලුව අපිට හම්බුනා ංශිප්ත කළ ගත්තාහම කොටස් දෙකක් නාමං්ච රූපං්ච සිතහා සිතුවිලි වලට ඇතුළත් කරන්න පුළුවන් එ නාමධර්මය. අනිකු සියලොම ධර්මයන් රූපධර්මන් සුද්දාාශ්‍රික කලාපය කොටස් දෙකට විතරයි බෙදන්න පුළුවන් කියන කාරණය අපි දිිට්ටි විසුද්ධියදී ඇතිකර ගත්තා ඉපසේ අපි කංකා විතරණ විශුද්ධියෙන් බැලුව එනාම රූප දෙක්ක ඇතිවෙන හේතු. ඒ හේතු බැලුව විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් බැලූ සිතහා සිතුවිල්ලේ ඇතිවෙන හේතු හෙව්වා. සතරම හා දාත්‍යව සුද්දාශ්්‍රක කලාපයන් විවිධ හැඩයන්ගෙන් යුක්තව අපි මුලාකරලතින අපේ රවට්ටලතින වර්ණගන්නල විධ හැඩතල හදල විවිධ ආකාරයෙන් විවිධ විදිහයට අපේ මනස්ස දැහැගන්න පුළුවන් ආකාරයට සකස් කරලා අපේ වට අහුවෙන් නැතුව අපේ නාමර රූප ධර්මයන්ගේ හේතු හේතුන්ග හටගන්න බව මන විස්තර කළා ඔයඇත්තු වැැහුවන මනාව පැහැදිලි හේතුන්ගේම හට නිනහරානිකු සියලුම ධර්මතා යැන්න හේතුන්ගේෙන් හටගන්න ඒක එහෙමම තමයි ඒ සහතික ඒ පැහැදිලි කරගත්තා අපි එක තේරුන් ගත්තා අපි ඉන්පස්සවා මගමග ඥාන දර්ශන විශුද්දිිච් ට පිළිවෙලින් එන ගමනක් සීල විසුද්දිිච්චිත විශුද්ධියයටට උපකාර කරගත චිත විුදිය ිට්ටි විසුද්ධියට උපකාරගත්ත ටිවිශුද්ිය ංකා විතරන්න විශුද්ිය උප කාරගත්ත. කංකා විතරණ විශුද්ධිය අපි මග්ගම් මග ඥාන දර්ශන විශුද්ධියට උපකාර කරගන්න. දැන් දේශනා කරන්නේ මගම් මග ඥාන දර්ශන විශුද්ධිය. මග නොමග. නිවැරදි මගේ අනවාද නොමගයනත්. අපි තෝරගන්න ඕන නිවැරදි පාර. නිවැරදි මග. එ නිවැරදි මග නං අනිත්‍යයි දුකයි අනාත්මයි කියල්ලා එන අවබෝධය. සලු සංස්කාරධර්මය අනිත්‍යයි. සියලු සංස්්කාරධාර්මයෝ දුකයි. සියලු සංස්කර ධර්මය වනත්මයි. කියනේ මනා අවබෝධය අවබෝධය. එ අවබෝධය ස්තීර වඩෝනය එක වැනෙන් බේ එක වෙලාවකට අපි කල්පනා කරනවා නිත්‍යයි කියලා දුකයි අනාත්මයි කියලා කල්පනා කරනවා අයි මොහොතකින් වෙනස්සෙනවා නිත්‍ය දේවලුත් ලෝක ඇති සැපදේවලොුත් ලෝකේති ආත්මදවොලුත් ලෝකේති එහම ගත්තයි ලෝකය අනන්තින්න නිත්‍යයි කියලා ගත්තයි සැපයි කියලා ගත්තයි ආත්මයි කියලා ගත්තායි ලෝකඉන්න ගොඩාකින්නවා බුදුරජාන් සි දේශනා කරන අනිත්‍යයයි දුක්ක යනාත්මයි හොඳයි. එන ලෝකයේ ගොඩාක්තිනා නිත්‍යයි කියල්ල ඩාගෙන තියන අපි පරීක්ෂාවතුලින් හාගණ්ඩෝනේ අනිත්‍යද කියලා. එ නිත්‍යයයි කියන අපි බලඩෝනික නිත්‍ය ධනිත්‍යද කියර. එයාලක් කියනන බුදුරජාණන් වහන් සෑරමේ අනිකු දිිට්ටි ගැන කියන්නේ අන්නයි කියනවානං සපයි ස පැති දෙයක් තිීන ලෝක. කියනම් බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියලන්නේ එන අපි බෙදල බලන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක හරිද මෙ නැත්තම් අය කියනෙ හරිද පරික්ෂා කරන භාග කරන බෙදල බලන සමහරය කියෙන ආත්ම අත්ති කියන එදත් හිට අදත්ති ආත්ම ත්තින බවයෙන් බවයට යන දෙයක්තින කියගන්න. බුදුරජාණන් වහසේ දේශනා කරන අත්මයන්නේ අනත්මයි. නි්‍ය අස්තිරයි තවකාලික නිත්‍ය ඉස්තිර සදාකාලික දෙකට දට ආත්ම කියනවා තමාගේ කැමැත්ති හැටට පවත් අන්ඩ පුළුවන් දෙයක් ලෝක තියෙනවන එකට ආත්මි කියනවා අපි පරීක්ෂණය තුළෙහා ගන්න ආත්ම ධනත්මද කියර ඒරන පරීක්ෂණයට භාවනා කියන ඒ කරන පරීක්ෂණය භාවනාව විදර්ශන භාවනා විශේෂ දර්ශනය ැ බලම අපි අනිත්‍යදු කනාාර්ත්මද නිිත්‍යයි සැපයි ආත්මයිති කියලා කරුණු විභාග කලාි පසුගේ සතිවල් ඇසකානක් පිළිබාඳ විභාග කළ අපි අද දෙකක් එකට එකතු කලගන්න නාස්සේ ඇදිවයි. ත නාස්සේ බුදුරජාන් වසේ දේශනා කරනව ඥාත පරිින්්ඥා තීරණ පරිින්්ඥා ප්‍රහණ පරිින්්ඥා ත පර නුවනින් දැනගතය මකද රූපයේ තියෙ ද නාසයිති රූපේ රූපේ තියන බිඳන ස්වභාවයක් දුරජා නාස දේශනා කරන ඇතිවන ඇතිවෙන ස්වභාවයක් තියෙනවාඒ රූපේ තියන අනිච්්‍ය දුක අනාත්ම ස්වභාවයක්ඒ රූපයේ තියනවා අනිත්තේ දුකයි නනාත්මයි කියලා තමන් නිවැරදිව පරීක්ෂණය තුළින් හොයාගෙන ඉස්තීර කරගත්තන එක තීරණ පරිින්්ඥ තීරණය කළ ඕුහරි අනිතේ දුකයි නාත්මයි තමන් තීරණය කරන එක එකයි වෙනස්සෙන්නේ. වෙනස්සෙ බේර කියන තීරණ පරිං්ඥ. අනිති ප්‍රහාන ප්‍රාන පරිඥ කියල කිය. නිත්‍ය සභාවය සහමුලින් අයින් කලා නිත්‍යයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටය සභාවය සහමුලිින් අයින් කළ. සැපයි කියල මෙච්චර කල් හිතාගෙන හිටිය සභාවය අයින් කළ ප්‍රහණය කරන කෙනෙක එකන්නේ සදහටම අයිංකල ප්‍රහණ ආයයන්න බේ. ආයි දැන් සිතට අනුගත වෙලා තියෙන්නේ සිතේ සටහන් වෙලා තියෙන්නේ සිතේ නිවැරදිව පිහිටල තියනෙ අනිත්‍යයි දුක්කයි අනාත්මයි කිය ප්‍රහාාණය කරනවා අනිත්‍යයයි කියල සිතට අනුගත වෙච්ච තැන නිත්‍යයි කියල තියෙන සිතුවිල්ල සාමුලින් අයිගෙන. දුකයි කියල අවබෝධ වෙච්ච ස්ථාවරවෙච්ච මන්‍ය සනිට්ටුහන්වේ සිත ස්තීරෝ පිහිට්චපුය සිතුවිල්ල එක තමන් දන්න අරතීරණය තුළින් හරි දුකයි. එනත් සපයි කියන එක අපි ප්‍රාණය කරනවා අයි කරන්න. සපයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටය යම්දය. මෙච්චර කල් හිතාගෙන හිටියනං ආත්මයි කියලා අපි තීරණයක් ගත්තා හොයල බල්ල පරීක්ෂා කල පිතිගරණය කළ අනත්මයි. එම් ආත්මයි කිය මනසි අ ඩෝන සදහටමයින් ඩුවන එ කොහමදික කරන්නේ පරීක්ෂණයක් තුළින් ඔයා ගන්න. අපි ගත්ත එකට නාස්යේ දිවයි ගත්ත දෙකම එකට එකතු කොලාා මේ දෙකට මේ ධර්මතා දෙකට කියන්නේ රූප කියලා රූප කියන්නේ සතර මහබූත සුද්දාාශ්්‍රක කලාපය නාස අයිති දිවායිති සුද්ධාශ්්‍ර කලාපය නාසේ කියලා සම්මුති වච්චනයක් ගොදාගත්තාට මේක නිර්මාණය කළේ කලාප සමූහෙන් පටවිී ආපෝත්තේචෝවායෝ වර්ණ ගන්දර සෝජා එයට තමයි නාස්ශේ ක්‍රාත්මක වෙනි දිවත් ක්‍රාත්මක වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කනිතයගෙන දැනිත්‍යය වෙන්නේ කොහොමද අනිත්‍ය යි වෙන්නේ ආයශ ිතක්ෂණ දාහතක් නිසා. චිතක්ෂණ දාහත තමයි මේ පැවත්මතින්. චිතක්ෂණ දාහතක් කියයන තත්රයක් ලක්ෂකට බෙදුවත් ඉටත් ට කෙටි කාලය ඇතු ඇතිවල නැතිෙන. ඇබැයි ඒ අපට පෙන්නනවා තියන බවක් පවතින බවක් තිය බව පවතින බව පෙන්නනවා නාමධර්ම දෙකින් හා රූපධර්ම දෙකකින්. නාමධර්ම දෙගතමා කර්මයයි සිතේ ප්‍රවෘතියයි සිතේ ප්‍රෘතිය නා ධර්මයක් කර්මයක යනත් නාමධර්මය සීත උස්න හා ආහාරය රූපධර්ම දෙකක්. සීත උස්න සකස්චලා තියෙන්නේ සතරමහා දහතුන්ගේ. ඒග නිසා රූපකිවා. ආහාරය සකස්ශලා තියන්නේ සතරමහා දහතුන් රූපකිවා. එන රූපධර්ම දෙකක්හා නාමධර්ම දෙකක් නිරන්තරයෙන් ප්‍රත්තිය වෙන අර චිතක්ෂණ දාහතත් තුළ ඇතිවෙලා නැතිවන්නවා ඒක එ නැතිවෙන්න ධර්මතාවයන් ඉදිරියට ඇදගෙන යන්ද නාමධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්තිය වෙනවා දැන් අපි හොය නෝක පටන් ගත්ත දන ක්‍රියාව කැම් තැනින් පටන්ගඩිව මේ භවේ ප්‍රතිසන්ධිකගත්තා මවුගේ ගර්භාෂය එති පටන් ගත්තා පෙරභවය ගැන මේ කතා කැන වර්තමාන භවි ගර්භාෂයට ඇතුළ එච්ච තැන ඉදම් පටන් ගත්තා. විඤ්ඥාන පච්චා නමරූපන්. විඤ්ඥානය බැස්සද යුක්තානයේ ක්‍රියාව පටන් ගත්ත විඤ්ඥානය යුක්තාානුවට සම්බන්ධ වනා නාමරූපදක ක්‍රියාව පටන් ගත්ත එන පටන් ගත්ත කොහෙද ප්‍රතිසන්දිී ගත්ත තැන. ත ප්‍රතිසන්දිී ගත්ත තැන ඉදලමොහෝ මේ භව අවසාන අවස්ථාවට අවසාන චුතිසිතට යනකම්ම ඇතිවෙලා ඇති වද ඔොච්චර කෙටි කාලයකින් චිතක්ෂණ දාහතත් තුළ ඇතිවෙනවා නැතිවෙනවා නාමධර්ම දෙකක් ප්‍රත්්‍යය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්තිය වෙන ඇදගෙනටඒ ඇති වෙනස් ඇති වෙනශනය නැතිවෙනවාන පවතින බවපයෙන් විනාශයක පැවැත්මත් තියෙන බවපේ න තොර දිවේ පැවැත්මත් තියෙන බවපේ නවා තව ඒ ඇදගෙන යන්නේ අ රූප ධර්ම දෙකක් නාමධර්ම ඇදගෙන ය එම් ඇත්තිවෙලා සනය ංචි දක්ෂණ දාහතක් ඇතුළට ඇතිව නැතිවෙනවාන බුදුරජන්වහන්සේකට ලස්සන වච්චනයක් කිවා උදය වය උදේ කියන්නේ හටගන්න වැෑ කියන නැතිවෙනවා. ඇතකට අර ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඇතිවෙලා නැති වෙනවා එතකට නිත්‍ය හැටියට දර්ශනය වද නි හටියට දර්ශනයීද. හැයි අර ඇතිව නැතිවෙන ස්භාවය මනස්සට ස්ථාවර වෙන්ඩෝනය සාහතික වෙන්ටෝන. පර දර්ශනය තුළින් චිතක්ෂණ දාහතත් තුල ඇතිවෙනවා නැතිවවා. ඇබැ පැවත්මක් තියෙන බව පෙන්න්නනවා කම්ම චිත්ත ඉුරුතු ආහාරවලින්. පෙන්න්නනවා තිය 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 බව නමුත් නැහැ ක්‍රියාවක් තියන්නේ. අතිශේ වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවක් ඒ සුද්දාාශ්්‍රක කලාපි ක්‍රියාවක්. සතරමහා දහතුන්ගේ ක්‍රියාවක් එනම් ඇතිව නැතිවෙන බව අපේ මනස්සෙට හොඳට සහතික වුණොත් නිත්‍ය ලක්ෂණයද ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍යය ලක්ෂණයද කියන්නේ කවබෝධවෙයිද නෙද්ද අන්න බුදුරජාණන්සේ අනිත්‍යයකිව එක හරි දෙතකොට ත මේ භවේ ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳල මේ භවයේ අවසාන චති සිත දක්වාම ඇතිව නැතිවෙනත් හැබැයි මායාවක් විසින් අප රවටට තිනම මෙතිෙන් නෑ කියන්නේ කොහොමද විභාග කල්ල බලපුගෙනාට තමයි මේක නැති බවපේන්නේ සම්මුතියෙන් හෙවත් ප්‍රඥප්තියෙන් බලන කෙනට පේන තිෙනවා ය විද එක විද්‍යාවයි විද්‍යාව උපදවාගෙන ධර්මය තුළ සිත පැවැත්දීමෙන් කරන පරීක්ෂණය තුනිල් බාගන්න උබෝධය තුළ පෙන්නන්නේ නැති බවක්. ඇතිව නැතිවෙන ඇති වෙන සනෙන් නැතිනවා. චි තක්ෂණ දහතඉ ඇතිවෙන සනෙන් නැතිවෙන. ඇතිවෙන බව බුදුරජාණන්ස දේශනා කරන්න උදිය කියන වචනි. නැතිවෙන බව දේශනා කරන වේ කියන වචිනි. දැහෙමකත් තියන දතකට? වා නාසේ දිවත්වී නොද අපි අනිත්‍යය පසුගේ සතිය දේශනා කර ඇසයි කනයික් පිළිබඳ එහෙනම් ඇතිව නැතිවෙන බව අපේ සිතට සාතිකද එ අනිත්්‍යේ කිය අනිත්‍ය දර්ශනය ලස්සට පැහැදිරී. අනිත්‍ය යනි යනිතය යනිත්තය කෙලෙස් දෙක පියාගෙන වග තෝඩි දකුණුවවත තියාගෙන මොන්න තරම් මිමුණුව මෙනෙහි කළත් අනිත්‍යත් දකින්නේ අනිත්‍යය කියන එක දර්ශනය අනිත්‍ය ලක්ෂනය දැකිය යුතුයක. දැන් ඒ උදයවැය හටගන්නසනය නැතිවෙන්න බව මනස්සට හොඳට දර්ශනය වුනොත් අනිත්්‍යය කියල මෙනහි කරන්න ලෝනද. ද අනිත්‍ය පෙනනවාද අනි්‍යය පන අන්න පුදරජන්නාසසි තර අපට පේන දෙයක්න අපි සහතික කරගන්න නොපෙනෙන දෙයක් අපසාහතික කරගන්නේ. පෙනන දෙයක් තමයි අපි සාහතික ුමන්ද දෙදක් මට පේෙනවා මෙහෙම වෙනවා. මෙ තමයි සත්‍යන්න අනිත්‍ය ලක්ෂණය අපට ප්‍රකටයි. අනිත්‍ය ලක්ෂණය ප්‍රකටය. ඒ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවාද යම් ප්‍රමාණයකටඒ ප්‍රමාණයට උද්‍ය්‍යඥානය වර්ධනය වෙනවා. ඇ අනිත්‍ය දර්ශනය පෙනෙන්න ගත්තා තැන ඉඳලා පේ නැතිව නතිව නැව නතිව නතින ැති. ඒ අනිච්‍ය දර්ශනය තුළ ඇත්තිව නැතිවෙෙන බව එකටැ උද්‍ය්‍යහා ඥාන දර්ශනය. උදේය හටගන්නවා වැෑකයන්නේ නැතිවෙනවා ඥාන කිව නුවන්නට දර්ශනය කැන දකිනවා. උද්‍ය්‍ය ඥාන දර්ශනය නාම රූප දෙකේ හිදැන් හේතුන අප හයාගත් දැන් මේ නාම රූපද දෙකේ අනිත්‍ය දුක් නාත්මතම අපි බලයි. සත්‍යය ගැන නෙමි නාසය රූප ධර්මය දිවරූපධර්මය රුප ධර්මකයන්න්නේ සුද්දාශ්‍රක කලාබ එනම් අපි බලන්නේ එරූප ධර්මයන්ගේ අනනිත්‍යතාාව පුද්ජලග අනිත්‍යතාවයක් නැහැ පුද්ගලෙන්නේ ලෝකන පුච්චල සම්මුති ලෝක දාගෙනඉන්නවා මනසතුළ පුච්චලෙක් ඇඳගෙන චිත්‍රයක් මකින් ඇදගෙන පුද්ජලෙක්කල දාගෙනන්නවා. ඇැබැයි මනස පරමාර්ථයට ආපු ගවන් පුද්ජල සංඥාව මනසි බැහරෙන බැහැවීම සහතික වෙන්නෝ පුද්ගලෙන් නෑම කියන එක. බුදුරජාණන්ස පැහැදිනියම කිවවා පුද්ගලෙක් නෑ සත්්‍යයෙක් නෑ නි සත්ත ස නි්චීව චීවයක් නෑ ඒනම් තොර ප්‍රතිසන්දිි ගත්ත තැනයි දලා මේ බව අවසාානය චුති සිත දක්වාම අරගෙන යන්නේ උද කියන ඒ සභාාවය තුල ේද. තුළ දර්ශන නි්‍ය.තුළ හැම හොඳට මෙනෙහි කරලා සතියාහා යෝනිෂෝ මනසිකාරය උපකාරක් කරගෙන ොඳට නිතරම් මෙනෙහි කරන්න ඕන නිතර විම සන්න ෝන නිතර කල්පනා කරන්නන්නඕන. නැත්තම්ම කියන වෙලාවට හොඳට වැටහෙනවා තේරෙනවා. ඇ යාගිල්ල පි නිත්‍ය සඥාවට වැටිනවා. සැපයි කියන සඥාවට වැටෙනවා. ආත්මයි කියන සඥාවට වැටෙනවා. එතම අ විද්‍යහ. යි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්න විතරක් නෙමි දැකගන්න දැකීම තුළ තමයි සහතික වෙන්නේ. දැනගැනීම තුළ සහතික කරන්න බැහැ. සහතික වෙන්නේ තමන්ගෙම මනසිං හරියටම දැක්කට පස්සේ තමයි සහතික වෙන්නේ එදාට සාහතිකයි. එහෙනම් මේ භහවී පටන්ගත්ත තැන ඉදලා මේ භව අවසාන චුතිසිත දක්වාම ඉපද බිදිනෝ ඉපති බිඳනවනං ඒස්භභාවය පෙරල නවනේද විපරි නාමයි තියෙන ආකාරය නන්න ආකාරයක් ගන්න වෙනස් කරන වෙනස් වන ස්භාවයක්ත්තිය දැම තිබුණද නැද්ද කිය බලනවාී. ැ ප්‍රතිසන්ධි විඤ්ඥාණයේ අමවකුසේ බැසගත්ත තැනදීම තිබ්බ නාසහා දිවදය තියෙන්නේ එමනම් වෙන දෙකක් ඒදකත් වෙනදෙකුත් ම ඒ දෙකන මේ මෙචරක් විතර තිෙන්ෙ පෙනහ දදිවත මචරක චටියට තෙනෙ ලදරු ස ඩු කරුව සයකන චෝටි දරුව එනයි ඒ නාසේ දිවද එමන වෙනනාසයකුයි දදිවකුයි. ද පෙරලි පෙරලි අපපයකත් වෙනස් වෙනස්ස වෙනස්සෙවී අපයකදතින් වෙනස් වෙනස්සේ වෙනස්සවී ආපයකක්.ඒ වෙනස්සේ වෙනස්සෙවී ඒ ප්‍රවෘතිය එ පැවත්ම යන උදේවනමි ඇතිවීම ඇතුවීමනමින් එනේ ඒන අපි නිත්තේ කියරගන්න ද අනිතත්්‍යේ කියර ගන්න සදාකාලික වශයෙන් පැවතුනාද ස්තිරෝෂීම් පැවතුනාද තාවකාලිකාශයෙන් පැවතුනාද අස්තිිරෝසිප නිතේ ඉස්තතිරයි සදාකාලිකරද අනිත්ත අස්තිරයි තාවකාලිකයි අනිත්තේ අස්තියි තාව කාලිකයි එම උත්තරේ නිත්්‍ය අස්තිරයි තාවකාලිකායි නම් පෙරලවා නම් විපරිනාම ධර්මයක් නං ඇති කළේ නිත්‍යස්වභාවයෙන් පැවතුනේ නැත්තං අනි්‍යේ හරිදද පැහැදිලිද කියනට ගැඹුරු ඉට්ිකක් දට නොන නිමසට එන නි්‍ය හොඳයි මේ අනිච්්‍ය වූ ධර්මය පුංචි පැවැත්මකට එන පුංචි පැවත්මකට නවා දැ තින බව පන්න ොහොකට හරි තිෙන බව පෙන්න්න. අර මනසිං කොච්චර අවබෝධ කරගත් මොහොතකට හරිමේ තියෙන බා දිවත් නාසය තිය බා පන. එෙනගෙන පුංචි පැවත්මකට එනවා හැබැවෙල්ල ජාතියෙන් පෙළුවේ නෙදද ජාතිීක නැවත 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 හටගෙන්වා. එ චිතක්ෂණ දාාහතත්තුල ඉපද බිදෙනව වෙනුවට කම්ම චිත්ත නාමධර්ම දෙකක්කා රූපධර්ම දෙක් උපකාර වෙලා නැවත නැවත පහල කෙරුව නෙත්ද එකටිකව ජාති නාශ්‍ය හා දිව දිරන්නත් විද ජර ඔය සුද්ධාශ්‍රයක කලාප කොටස් දෙකීම ආබාධාව නැද්ද ව්‍යාදී. අර චිතක්ෂණ දහතත් තුළ ඇති වෙලා නැතිවුණ බිඳල අතුරු දහන් වනා එස්සනික මරණේ ජාති ජරා ව්‍යාදිී මර තියෙන දහතන නාසේදිවය නිසා යම්මවස්ථාව සෝක වෙනද කනගාටුවෙන් හඬන වැලපෙන දුක දෝමනක් සැ ඇති වෙනවා. නිරන්තරෙන් පෙළීමක් පීඩවන්නමීද තියන්නේ. නිරන්තරෙන් පිළිීමක් පීඩාවත්තියෙන් එක සැපේට පක්ෂද දුකට පක්ෂද නිරන්තරෙන් පෙළෙනස්භාවේ නිරන්තරයෙන් පිීඩාවට පත් කරන ස්භාවය සැපේට පක්ෂද දුකට පක්ෂද එනිසා දුකයි. දුටයික් එනිසා දුකයි හොඳයි අපි හිතනවා මේක අන පෙලන්ඩපා මේකම හවාදයක්න මේ පීඩාවක් නිරන්තරෙන් පීඩාවක් ඇති කරන පෙළන මේ පුංචි පැවත්මකට න පැවත්මකට එඩපාකිවටහන්නෙත් නේ පුංචි පැවත්මකට ඒවා ආපියක විජර පවතික වටහන්නෙත් නෑ ශනය බිඳනවා තර බින්දදිල තුරු දහන් ෙන්න්ඩෙපාකි වටහන්නත්න මේි ජාතියෙන් පෙලන් ඩපකු වටහන්නෙත් නෑ ජරාවෙන් පෙලන්් දෙෙපාකු වටහන්නේෑ ව්‍යාදිී සෝක පරිදේව දුක්ක දෝමන සුපාය අස. පෙළන් දෙෙපාක වටහන්නෑ පීඩාවට පත් කරන්න දෙපාකු වටහන්නෙත් නෑ. දැන් එහෙම අපි කිව්වොතහයි ජත පෙළට රෙන් ප ලන්ඩපා ්‍යාදෙන් පෙලන්ඩෙපා මරයෙන් සෝකෙන් කනගව්ටුවෙන් හැඩීමෙන් දුක්ක දෝමනස් යන්ගෙන්මේ සුද්ාත්‍රක කලාප පෙළන් දෙපා පීඩවට පත් කරන්න දෙපා කියලා අපි කිව්වොත් අහයිද කිව්ගොත් අහනවන ආත්මයි අපට හිතල හෝ කියල හෝ අියෙන් කෑගහල කියලා හෝ කාට හරි කියවල හරි කියල හරි පාලනයක් ගණ්ඩ පුළුවන්න ආත්මයි කාට කියලද මේක පාලනය කර ගඩ පුුව පුළුවන්සිේ වෙන ආයතනයකට බාරදිීල ඒත්බේ සමහර දේවල් තමට පාලනය කරගන්නඩ බැරි වුණම වා පිරිහෙනවනගේ පාඩු සිද්ධ වෙනවන තව ආයතනයකට දෙනවා හ දෙනවා එතකොට ඒගොල්ම් පාලනය කරලක යම්ම ආකාරිෙකය අභිවුෘද්ධයක් ගන්න දියුණු අක්සල සගන් මේක එහෙම කරන්න පුළුවන් ත්ේ එනම් මේ පාලනය නවත්තල දෙන්න ග්‍රහයන්ට පුළුවන් ඇයි බෙරි ග්‍රහ වලල්ලෙම තියෙන සිකුරු අගහාරු සෙනසුරු, බුද්ධ, හිරු සඳු ය සියල්ලම ග්‍රහයන්ගේ එ සියලම ග්‍රහයන් හැදිලා තියෙන්නේ සතරම දහතුයවස් සුද්දශ්්‍රක කලාපය. ඇලගේ ආශත්්චිතක්ෂණ දාාතයි. මේශරරයේ රූප කලාපවල ක්‍රාකාරිත්‍ය චිතක්ෂණ දාහත යඋපරරිම. එනඒ ග්‍රහයන්ට පුළුවන්ද මේකේ වෙනසක් ඇති කරන්න එන ඉස්ස ඇගොලන්ගේ වෙනසක් ඇති කරන්නේ. දෙවන් වහන්සට ඇ දෙවියන් වහන්සේරත්වය නිච්ච තක්ෂර දහතත් තුල ඇතිව නැතිවන රූප ධර්මයන් විතරයි එන එයාලක් කොහොම දක්්ට පිටවෙන් එකයි දේවාද ප්‍රතිශ්ෂප කළේ මේ දෙවියන්ගේ නිර්මාණයකුත් මේ දෙවියන්ට හදන්න පුළන්ක කුත්න මේ පාලනය කරන්න පුළුවන්කකුත්නෙමේ අපි දේවවාදය පිළිගත්තුොත් ම්‍යාදිික්්ටි නිර්මාණවාදය පිළිගත්වොත් මිත්‍යාදිික්්ටි ආත්මවාදය පිළිගත්තොත් ශස්සත දික්්ටි ආත්මයක් නෑකිවුවොත් උච්චේද දිට්ටි ආත්මයක් තියෙනවා කියන්නත් බැන්න කියන්නත් ශාස්සත උච්චේද දික්්ටි පුබ්බයකත කම්ම එකත් ප්‍රතික්ෂේප කරනවා බුදුරජාන් වන්සේ දිරිපාත් කළ හේතුන්ගගේ හටගන්න හේතුන්ගන්නේ මේද හටගන්න නදේ වැය තුළ ඒ හේතුන් හේතු කම්ම චිත්ත නමධර්ම දෙකයි සීතඋස්න ආහර තියෙනන ප්‍රවෘතිය පැවැත් රූප ධර්ම දෙකයි එ හේතුන්ගෙන්න්නම ඒතුට ඒ හේතුන්ගේ හටගන්න මේ ධර්මතාවයන් ගෙත් තියන්නේ සණක විනාසයන්නමින් සැනෙන් නැතිවීමක් එන අනිත්ත දුකයි. තොර කිසි කෙනෙකොට කියලා මේ පාලනය කරගඩ තමන්ට පාලනය කරන්න ත්බේ. කෙනෙකුට කිය පාලනි කරගන්න ඒත්ේ ආතනයකට බාරදල් හදාගන්න ඒත්බේ එ දෙවන්න හසි බරදින සම්මාධි්ි අ සම්මාජි්ටි වැඩක් නෑ කොතට ්චිල්ල මේක හදාගත්ත තමන්ගේ සිතේ හැසිරීම වත් සිත තුළ ඇති වෙච්ච කර්ම කියන ස්භාවේන්නම් කර්මටික නැවත අපි හැුවේ ඇත්තා මේ ප්‍රවෘතිය අවර්ථ ගන්න පුළුවන් අන්න බුදුරජාන්සේ දේශනා කරනවා කර්මක් ෂේඥාන සියලු කර්මයන් අලුතෙන් කර්ම හද නෑ පැරණිකර්මට ඉවර වෙලා යැයි මේ බව අලුතෙන් කර්ම අපි හදන්නේ එකන අලුතෙන් හේතු හදන්නේ අලුතෙන් හේතු හදන්න ඇත්ත අලුතෙන් පල ලැබෙන්නේත් නෑ එකගැන ආයිගව භවයට නාසයක් දිවක් ඇසක් කනක් ශරීරයක් හොනත්නේ එතමයි නිවන නිවුණා නිවීම දැන් පැහැදිලිද එන අනිත්‍යයි දුක්කය අනාත්මයිද සහතික දුක්ද සිතට සාතික වෙන්නේ එක කිුවට සහතික වෙන්නේ තව රාසියක් විභහ කල බලන්ඩෝන පිටොකොටයි සාහතික වෙන්නේ අපට එකකින් දෙකකින් සහතික වෙනවන ගැටලුවන්නෑ හැම එම වෙන්නේ ගොඩක් දුරට ඇයි අපි ආාවේ නිත්‍ය සංඥාව තුලා ල්ප කෝටි ප්‍රකෝටි ගානක් අපිියාවේ නිත්‍ය සඥාවතුර අපි සැප සඥාව තුළ ආවේ ආත්ම සඥාව තුළ එක එක පාට මනසිංගිලිහෙන්නේ එ මේ අවබෝධය ද දියුණු කරගඩ ක්‍රම ක්‍රමයෙන් නිත්‍ය සංඥාව වයින්ගන එකටගෙන ප්‍රහණ සඥ නිත්‍ය සංඥාවයින්ගනවා සැපයි කියලා හිතාගෙන හිටපු සංඥා දනි සපයි කම කොච්චර කිව එහ හොඳ රූප දැකිනීම හොඳයි සැපයි කියට හිත අස්සාදයක් කින් මිහිරි සබ්දානක අස්වාදයක් කියලා හි සැයි හිතනවා නාසයෙන් හොඳ සුමදකා ග්‍රහණය කරන්නවන සැපයි කියලා හිතනවා සුවයක් කියල ආවාදය ආවාදයක් න සැපයක්නේ ඔය දිවෙන් ප්‍රණී රාසයක් ඉඳනවන අස්වාදයක් විදිණවනන් හැයි විඳින් නැත්තා ෑ දොර සැපට ප්‍රතිපක්ෂයි දොර සැපය හොයන්න හැබැයි විඳිනවන සැපයක් ආසා දෙයක්කන්න කයි පහසක් ලබලා අස්සා දෙයක් ස සැපයි්චලගන්න නැමේ අවබෝධය තුළ අනිත්ය දුක යනත්මයි කියරගන්න ඒ අවබෝධය තුළ පැහැදිලි අවබෝය පැහැදිලි අවබෝධය න එකක් දෙකක් පරික්ෂ කරලා අබධ ලබගැේ ්‍රාහංශයක් පරික්ෂා කරන්න ඕන එතකොට තේරෙනවා ඒක බුදුරජාන් වන්ස දේශනා කරනවාම පිටට කෙනාගෙක් බලට අධ්‍යාත් මේ බැලුව පිටත කෙනෙග ආයහෙමත් බල. අතීතිය එත් එහෙමද කිය බල අනාගතය එත්ත එහෙද නිත්‍ය සභාවයද නිත්‍ය සභාවයද සැපසභාවයද දුකස්භාවයන් ආත්ම සභාව දා නආත්මසභාවය ඇයි? ඊගා භාවයට ගෙනනිච්චත්ති තක්ෂණ දාහතත්තුල ඇත්වවෙලා ැතිෙන එනම් එතන නිත්‍ය සභාවයන්න තනත්තිය නනිත්‍ය සභාවය. ඊගා ඔබාවයට ගත් එනඒ කීගා භාවයට ගියත් පුංචි පැවැත්මකට ඇවිල ජාතියෙන් පෙළයි ජරාවෙන් පෙළයි ව්‍යාදියෙන් පෙළයි මරණයෙන් පෙයි ශෝකය කනගාට දුක්ක දෝමනස්්‍යයන්ගෙන් පෙළනව පීඩාවට පත්කරනවාද නැ්ද ඒගා භාවයට ගෙනනි ච්චත් අයිතරනද. ම් අධ්‍යාත්ම මෙත්ත හෙමයි බාහිරත් එහෙමයි අතීතයත් හෙමයි අනාගතයත්ෙමයි වර්තමානයත්ත හෙමයි හීනවසෙන් සකශලා තියනෙත්තඒ විතිහම තමයි ප්‍රණීතවසයෙන් සකශලා තියේ වැත් අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂණය. දුරල් තියනවා ඒවැත් ඒස භාවම තමයි ලඟ ඉන්න කෙනෙක් ගි ඒස භාාවමනමේද එෙන මුළ විශ්්‍යම අනිත්‍යද දුද අත්ම බාහිර දෙයක් ගන්න තිෙනුවන ගස් ගල් කඳු පර්ුවත ඇල් දොල්ල ගංගා ගෙවල් දොරුවල් යානවාහන් නිත්‍යද අනි්‍යද අනිත්ේ ඒ සියල රූප කලාපච්චි තක්ෂණ දාහතත් තුොලිපද බිවා එහ අනිත්‍යයි. එ සැපේට පක්ෂද දුකට පක්ෂිද වනස්පති මහ කැලේ තියෙන වනස්පති මහ ගහත් ගහේ මුල්ලත් දිරලා වැටෙනවා නැද එඒ මහ ගහත් කොයිවෙලේ හරි පොලෝට වැටෙනවා එනක් කොහෙද නි්‍යය දෙයක් දානිත්‍යද ඇබේකු හොඳට සිත ස්ථාවර වෙන්නඕ. සිතට හොඳට සහතික වෙන්න ඕන හොඳට සිතේ අනුගත වෙන්න ඕන එතකොට ක ද ොදට බලන්න්න පියවියගෙසි බලන්න පේන්නේ. තතාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි ලක්ෂණ තුන අනිත්‍යයි දුකයි අනාත්මයි. වත් හදල තියන මල්ටිකාරි ලස්සනයි තමන් කැමතිව මල්ටික පරවෙන්න නැතු පෙට්ටක්ත් ැල නැතුව හොම තියර කැතිද නැද අවස්සන කොට මොකදවෙන්න. ආත්මදා ත්ම තමන් කැමති විදියට තිනො නාත්මයි එ මෙලෝක ගියද්දොරක්ගත්ත් යනවාහනයක් ගත්ත ත් ඉඩමක් අඩමක් ගත්තත් මිලමුදල් ගත්තත් රන්රිදී මුතු මැනික් ගත්තත් අබුදරෝගත්තත් ඥාති මිත්‍රාදීන් ගත්තත් නිත්‍ය සභාාවද්‍ය තියන්නේ නිත්‍ය සභාවය. ඇතිව නැතිවන සභවියද්ද තියන්නේ බාහිර සියලුම රපගත් තඒ වචේ තක්ෂණ දාාහතත් තුලළිපද බිෙනවා. උද අධ්‍යාත්මය උදය. බාහිර රූපේත් උදයය එනම් නිත්‍යද හොඳ ඒ වෙනස්සීම බාහිර දේවල් වල වෙනස්වීමත් අපේ සිතට පීඩාවක් ඇති කරන්න පීඩවක් ඇති කරනවා සිත පෙළනව පීඩාවක් ඇති කරනවා එක නිරන්තරෙන් එතකොට පෙළනව නම් පීඩාවක් ඇති කරනවා නං සැපේට පක්ෂද දුකට පා පක්ෂද දුකටයි පක්ස සැපේට විරුද්ධයි ඇ පෙළීමක් පීඩවන්නන්ති ගහක් කිටවව ගහ වැඩිලතින නැමිලතිනගේ පැත්තට හැබේ ගහට හරි ආදරී දැම්මකති කරන්න ගේ අයින් කරනවද ගහයින් කරන ද පෙලනවද නැත්ත පීඩාවක් නැද එමනත් අල්ලපවත්ත පැත්තට බරවිලාතින අල්ල පවත්වේ ගෙදරට මිදුරලට වැටන වහල්ට වැටන පොල් ගෙඩිහරි හතින කෝස් ගෙඩිහරි ම දේල් ගෙඩිහරි සිතට පෙළිීමක් පිීඩාහන්න ති නිරන්ත හොදයි ඒ ගහේ තියන පළ හරිකාන පලදැරුයි නැත්ත සිත පෙලනවද පීඩාට පච්චරනවා ති බලන්නකු බෞතික බාහිර ලෝකේ තියන දෙෙවුල්ු අපිට පෙළිීමක් පීඩාවන් නැති කරන්නේ ශෝකයක් කනගාටුවක් නැති කර හැමේ අල්ලගෙනඉන්න අපි. අපි සිතත නැලිවා. ඒ ඇලින් නොදන්න කමනි යි හදන්න්න හදන ඉති අප ආය හැදුවත් ආයිතියෙෙන් අර වෙනස්වීම නෙමේ අනිත්‍ය සභාවය නෙමේ දුකස්භාවය නෙමේද තමාගේ කැමැත් හැඩිට පවතන්න බැරිස්භාවයක්ව අනාත්ම සවභාවත්වයෙන් මේක මනස්සට හොඳයට අනුගත කරගන්න සහතික කරගන්න එතකොට අපට ඉතාමත්ම පැහැදිලි බුදුරජානාන්ස දේශනා කරපු ධර්මය හරි ගතන්න්සේ අනිත්ත වනගේ අනිි්‍යම තමයි. තථාගතන්වන්ේ අම් තැනක කිවන දුකයි කියලා දුකම තමයි. නේ නේවසඥා ඥාසඥා ඇතනේ තියන කල්ප සුහාරදහකායිශ තථගතන්වන්ස අනිතේ. කල්ප සූහරදහක් තථාගත දශන අනිේ. අනිත්‍යන දුකයි. තමගේ කැත්ති හටට එතනත් ඉද බැහැ අනිත්්‍යන දුකනං ක. අනත්මයි ලක්ෂණ තුනක්තිය නොද නිවසජාසඥ ඇත ද දදිවියලෝක හොඳයි කියලා දීවියලෝක අන්ටල්පනා කරන. එතැන තියන්නේ නිතතියද දෙද්ද අනිච්්‍යෝජත. ඒනි සතයි බුදුරජාස දේශනා කරන්නේ මහන මේ විශ්වය කිසිම තනක් මොහොතගඩවත් වරනාා කරන්නේ. මොහොතගඩවත් ඇස්සි පිල්ලන් ගහන තර කාලෙකරවත්මන් වර්රණනා කරන්නේ සපයි කියලා වර්ණනා කරන්නේ ඇයි ඉපද බිඳිනවා. එපද බිඳනෙන න දේය එක නුවනින් දැක්කද ඥානදර්ශනය උද්‍ය්‍ය ඥානදර්ශනය හරි මට දැන්පේන උද්‍යයේ හටගන්න නැතිනෙන අටගන්නො නැතිනෙන අටගන්න නැතිවෙන ඒතුළ මොකද වෙන්නේ අපේ සිතලොකු වෙනසක් වෙනවා මෙච්චර කාලයක් යම්දයකට ඇලි ලතිබුණනගේ ඇලීම දුර වෙනවා විශල වස්තු ප්‍රමාණක ර අපේසිත එලි ලතින සියලු වස්තුූන් අපි දකිනව අනිත්‍ය වසයෙන් දුක්කවසයෙන් අනාත් වස. එතකොට ඇර එලි සිතට මොකද වෙන්නේ. තවදුරටත් එලයිද අයනං අයින් කරන සමුදාාරය සත්වයය. තේරුන්ගත් අවබෝධ කරගත්ත මේ සියල්ල දුක්කාරය සත්වයට අයිති මේ දුකයි එහනං අපේ සිතතනට අයලීද එලන එලින්ට තිනෙන ොකද. ලාපොත්තුවය වන ලාපොරොත්තුවන්න තිෙනෙමොකක් ප්‍රාර්ථනා කරනන ප්‍රාර්ථනා කරන්න තියනෙමකක් දුක එහම් ඇලෙන්නේ අන්න අවබෝධය තුළ බුදුරජාන් වවාස දේශනා කරන ඇලීමයින් කරන. අවබෝධය තුළ තයි ඇලීමෙන් ඇත්තෙන්නේ. එන්න ඇතිතාකාල් කොච්චර කිවුවත් මේ තන්නාව තමයි මේ පුනොර්භවයට හේතු. තෘෂ්නාාවම තමයි කාමතන්නා බවතන්නා විභවතන්නා රූපතන්නා සබ්දතන්නා ගන්ධතන්නා රසතන්නා පොට්ට අබවතන්නා ධම්මතන්න ආදී වශයෙන් මොන්න විදිහට කිව්වත් ඇලිමයින් කරන්නේ වෙන්නේ ඇ අයි වෙන්නේ ඇැබැයි අවබෝධය තුළ අවබෝධය තු මනසයිංගෙනවා ඇලීමෙන් මනසයිංගෙනනවා කරගඩත් වනේ එකයි ඇයි? එලෙන්නේ මනසි සරෙන් මේ බෞතිිකවස්තුන්නොට ඇලෙන සරේෙන්ද මනසිදද මනසින්ඇලින්න්නේ මනසින් අල්ගෙනින් තන්නා උපාදාන වලට යන මනසින් එන ගන්න ක්‍රමක්‍රමින් දුර්රල වෙන ඒ දුර්රල වෙන්නේ මොකක්ද සම්ධාරි සත්්‍යය හේතුව ඇයිඒ හේතුව නිසා තමමාරසිියල දුක් හැදී තන්නාවනැමති හේතුයි. තර බුදුරජාන්සේ දේශනා කරන හරිද සත්‍යය හතරයි ලෝකේ චතුරාරි සත්‍යය ඒගතයන් වහන්ස දේශනා කරනොවේ ඇලීමේ සභාවවැක සි අටාකාරයක්තිීනවා. ඒකසි අටාකාර ඇලීම නැවත්තුවද මහනන දාට සැනසිරී. එදාට සැනසීම එදාට විමුක්තිය එදාට නිවන එසිියැල්ලෙන් විදුුණා එනක් නිර්වාාණය අවබෝද්ධය සඳහා තෘෂ්නාවසාමුලින් අයින් කළ යුතුදඇයි ක ය නිරෝධාර සතවේ. ර්ග සතත්්‍යය මාර්ගයක් දේශනා කල තියෙන අර්ෂටංගික මාර්ගයේ දැන් හරි දේතුකොට එ මෙ දෙකක් විතරක් පරිීක්ෂා කළ හරියන්නේ තවතියෙනවා දොරවල් හයක් ගන්ඩ් අරමුණු හයක් ගන්ඩ එඇ පිරිබඳව ඉදිරයේද කියන විඤ්ඥානහයක් ස්පර් සහයක් වේදනා හයක් සංඥාහයක් සංචේතනා හයක් විටර්ගහයක් විචාරහයක් තන්නා හයක් ස්කන්ධ පහක් ආයතන දොළහක් ධාතු දහටක් වුණුපකොට ස්තිස් දෙක් එකක් 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 නෑර පරීක්ෂා කරන්න. සෑම එකක්ම පරික්ෂා කරන්න. සෑමයකම බලන්න නිත්‍යයි සැපයි ආත්මස භාවයද නිත්‍ය සැප ආත්මස භාවයදද අනිත්‍ය දුකා අනාත්මස භාවයද තියෙන්නේ කියලා පරීක්ෂණය තුළින් තහවුරු කරගන්ට ගැටලුව විසිඳ ගන්ට තහවුරු කරගන්ට අ සත්‍ය මොකදද අනිත්‍යයි දුකයි එන අපි ඇයි දුකයි බලාපොත්තයන්නේ තමන්ගේ කැමත්ත හැටට පවත්වන්නත් බැයි නම්. අනිත්‍ය නං අස්තිරණම් තාවකාලික නම් මේ නිරන්තරයම දුකකටය නම් පක්ෂ දුකක් මනං ඇති කරන්නේ ඇයි පෙළනවා පීඩාවට පත් කරනවා ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් සෝකය මං ඇයි ට කැමති අන සිතයින් වෙන ක්‍රම ක්‍රමෙන් කම ක්‍රමෙන් ක්‍රමක් ක්‍රමය පහන්ට තෙල්දෑඇල තියන පරිරෙන්්ඩ අලුත් තිරයකුත්තික. මොක දෙවෙන්න ක්‍රමක්‍රමය සේවෙනවදන. ඒ විද්‍යටම තන්නා වයින් කරන්නට. අයි තෙල්දාන්ඩෙපා අයලෙන්ෙපා අවබෝධය තුළ අයලෙන්නේ. පහන් තිර ඇත්තිවරයි තෙලුත්තිවරයි මොක දෙවෙන්න නවුණා. මනස නිවෙෙහි අවබෝධය තුළ නිවෙනවන්. තෘෂනාවශ. හොති ො මහොති මොත සෑම දෙයක් මෙනී කරන්නන්නනීරන්න කම ක්‍රමයෙන් තෘෂ්ාව දුරල වෙන දුරල වෙලා දුරල ලාඩුුවේ ලාඩුුව ලාඩුවේ ලාඩුේ ලාගි ලර පහණනි තෙල් වරයි තතිර තිවරයි එ ක්‍රමයටම තෘෂ්ණාව සාමලින් නවසන්. එදාට රූප වේදන සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහහි. අර සුද්්‍යාශ්්‍රක කලාපි ක්‍රියාවකුත් නෑ. අධර්මයන්ගේ ක්‍රියාවකුත්නේ. යි ක්‍රියාවක්තියන තැන තමයි දුකතින්. ක්‍රියාවක්තින පුද්ලකුත් නෑ සත්්‍යයකුත් නෑ ජීවයකුත්න කෙනෙකුත්නේ විදිින්නෙකුත්නේ විඳ වන්නේකුත්නේ කරන්නෙකුත් නෑ කරවන්නකුත් නෑ ඇැබැයි ක්‍රියාවක්තිීන. නොදන්න කම නිසා නොතේරන නිසා නොවැට හෙෙන නිසා ඔයි ක්‍රියාවට ඇලෙනනවා මනස. අන්න අනනිත්‍ය වශයෙන් දැක්කා දුක්ක වශයෙන් දැක්කා අනාත්මෝශයෙන් දැක්කා සිත. මක්‍රමයෙන් ක්‍රමක්කරමයෙන් ක්‍රමක්ක්‍රමෙන් ඇතට යනවා. එන්න ඇලීමෙන් ඇතට යන්නේ තන්න උපාදාන වලින් ඇත්තෙන්. එ නැති තාකල් තන්න උපාදාන. ඇලනව තදිින් ගන්න ඇල නෝද තදිින්ගත්තා නැද්ද එලන තැන තදිින් ගන්නද නැදද මගේ ද කාගදුවති සුද්්‍යාශත්‍රික කලාපෙහා සිතුවිලි දුවද නිත ෂස්තර සදකාිකති. අනිත් අස්තරයිඉතාව කාලිකයි තො මගෙත් නෑ මම කියල කෙනෙකුත් ඇත මගේ කියල දෙයක් හොත්ත මට අයිති කියන්නේ කොහොද ම කියල කෙනෙකුත් තෙත්ත අපි රවට්ටල්ල නේද තියෙන්නේ ඔය මෝහය මුදවන්න තමයි බුදු කෙනෙල් ලෝක පලවෙන්නේ ඒ ධර්මය දැග ඉතාම බවෘතයි පැහැදිලි නිරවුල්ලොති නවා අවශ්‍ය කරන්නේ මනසික්‍රියා කාරිත්තිය නිවැරදි පැත්තරික මග නො මග මග ඥාන දර්ශන විසුද්දිය නොමගයන්නේ නැතුව නිවැරදි මගේයන්ට ඒ සඳහයි බණය කිවේ ධර්මදය සනවපසන් කරන පෑක කාලයක් දැනුනේවත්නැඇැගියනේ ඒ වගේ ධර්මය මෙිනහි කරන්න කාලේ ගතව නොතේරෙන්නේ ධර්මයට සිත තියල බල කා යනවතේරෙන්නේ ධර්මය අවබෝදී प्र්‍රර්ථනා කරනයි එක සෙන්වේවා කියලා ධර්ධදාන ऑஸ்್ரேලियाාවේ මෙල් බනුවර පදිංචි ගයාත්‍රී නි රෝධා කරුණාත්තිල්ලක සිසාරරුම පෙරුම රूසදීසාන්නේ තුළි ඒයන පවල සිර දිනෑ විසින්තමයි මේ දායිකත්ේ ගත මෙම කසල්බ බලද පශෂ මේියගගේ සිරඥා මිත්‍රාදීන්ට, මේ පින් අනු ෝදාදන් වෙත්තා නිසල ත ප්‍රර්ථනා කරනම එනන් රැශ්කරගත්තනන්තා ප්‍රමාණ පුුණනිශක්තිය පලො සපසිරඥාති මිත්‍රාදීන්ට කවරුවත්නම්ින් බලාපරොත්තයෙන් මේ පින් අනුමෝදවීමට සුවපත්තේවා එ සෑම කෙනෙක්ම තයික්මන් භාාවයකදදිී උතුම් මුොනිවනින්ම සැනසිත්වවා කියලා. ඉදම් මේ ඥාතිනං හෝතු කියෙන ගාතාවන් කියට. දෙවී ඇන්ට පින් දෙමු. ආකා සට්ටාචබුම් මට්ටා දේවානා ගාම ඉද්දිකාප්ඥන්තන් අනුමෝදිිත් වා්චිරන් රක්කං තුොෝක සාසනං. ආකාസటചබും මట్්టදේවානාగా ම ඉදധിකා പഞන්తങ ෝതතා ചిරන්రకం තුుදේశනం ආකාസట చබം මට්టදේවානාగా මහිදതിකා പഞഞන්తങങു ചරන්රకం තුමങ පරంതී. ඒ රගත්තනන් ත ප්‍රමාණ පන ක්තිීන් රට දැෑවෙන ද අපප ද ියර ර රුවන්ට අන මෝධන් කරන පින් අනුමෝදන්නීමෙන් සුවපත්්‍යේවා ඒ සෑම කෙනෙක් මත්තතිතා යික්මන් භවයක දියුතු මනිවනින්ම සැනසෙත්වා කියලා සාදුකයන්න. සිියල්ු නාටත් මේ කුසල් බලය නිදුක් නිරෝගි සුවපත්භාාවය තිර ජීවනය දීරිකව සම්පත් සලස්සේවා යම්රදර්බාද කොපද්‍රවතියන. එසියලු කරදර බාද ක පද්‍රව මේ උතුන් පුුණි ක්තිය බලයෙන් දුරුවේවා. එසියලු දෙනාටම යහපතක් වේවාසතක්වේවා සාන්තියක් වේවා නිදුක් නිරෝගි සුවපත්භාාවය තිර ජීවනය වගේම එසිියලු දෙනගේ සිස් සතන් තුළ තියෙන යහපත් ප්‍රාර්ථන. බලාපොරොත්තු යාආකාරය මිෂ්ට සිද්ධ වේවා ඒ සඳහාමය උතුම් පුුණ්්‍ය සක්තිය ආසිර්වා දෙයක්ම වේවා කෙළහිතාගෙන සාධකයන්. දේශනා කරන දේශකයන් වහන්සේට ප්‍රාර්ථනාබෝධිකින් නිර්වානවබෝධ වේවා කෙළෙහිතාගෙන සාදුකයන්. මේ මස විසියාටවෙනි දිනට උපන්දිනේ යද යදී ඇති ගයත්‍රී නිරෝධා කරණත්තිලක්ක යනයට මේ පින් බලෙන් භවය තුළදීම සංසාර්දුකින් මිදී. උතුම්මෝ නිර්වාණ වබෝධය පිණස්සම මේ කුසල ශක්්‍ය හේතු ආසනාවේවා කියලහිතාගෙන සාදුකයන්. සෑම දෙනාට මාසිර්වාද කරනව අභිවාදනශීලිස් නිච්චංවතාප්‍රචා. අත්තාාරෝ ධම්මා වඩ්ඩන්තියායු වන්න්නෝ්‍යකංබලං ආයුරාරෝග්‍ය සම්පත්තිී, සග්ග සම්පත්ති මේවත අතෝනි්භාන සම්පත්තිී එමිනාතේ සමිච්චතුූ.